අද දිනේ ලංකාවට එන්න හිටිය ජෙරම් ප්‍රනාන්දු බයටම මේ වන විටත් ලංකාවට ආපු නැති කතාව ගැනයි දැනත් කියන්න යන්නේ. ජෙරම් ප්‍රනාන්දු දේවගතිවරයා මෙරටට පැමිණීමෙන් පසු ඔහුට චෝදනා තුනක් මත නඩු පැවරෙන බව වාර්තා වුණා. එනම් ආගමික අසමගිය ඇති කිරීම, අයතා වත්කම් ඉපයීම, මුදල් විශුද්ධිකරණය යන චෝදනා තුන මූලිකව ඔහුට එල්ලවන චෝදනා බවයි දැනගන්න ලැබුණේ. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීමේ පනත යටතේ මෙම නඩු පැවරීමට නියමිතව තිබුණා. කොහොමහරි අදහෙවත් ඉරුදින ශ්‍රී ලංකාවට පැමිණෙන බවට සඳහන් කර තිබූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු මේ වන විටත් කටුනායක ගුවන්තොටු පොලින් මෙරටට පැමිණ නැහැ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් ගුවන්තොටු පොලේ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති අතර තමන් අද දිනේ දිවයිනට පැමිණෙන බව තම සමාජ ජාලා ගිණුමක් ඔස්සේ සඳහන් කර තිබුණද මේ දක්වා ඔහු මෙරටට නොපෙනී බවයි කටුනායකින් වාර්තා වෙන්නේ. මේ වන විට ඔහුගේ කටුනායක පිහිටි මිරකල් ඩෝම් ශාලාව ඉදිරිපිට පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙනවා. කොහොමහරි මේ අතර දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබා ඇත්තේ අද හෙවත් ඉරිදා දින දේව මෙහෙය කටුනායක මිරකල් ඩෝම් ශාලාවේ නොපවත්වන බවයි. එම දේව මෙහෙය මිරිහානේ ස්ථානයක පවත්වන බවත් ඒ සඳහා සූම් ඔස්සේ සහභාගී විය හැකි බවත් ඔහු සඳහන් කර තිබුණා. හොඳයි, ඉතින් මුලින් ආගම් කොටවන කතාවක් කිව්වා වුණාට මේ වන විට අවසානයේ ආගමික අසමගිය ඇතිකිරීම, අයතා වත්කම් ඉපීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා සියල්ලක්ම ඔහුට ගොනු වෙලා තියෙන නිසා ජෙරම් ප්‍රනාන්දු ආයේ ලංකාවට එයිද, ඔහුට තියෙන බලතල කන්ටැක් සමග මොනවා වෙයිද කියලා ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අපිට කරන්න තිබා. ස්තුතියි. So I submit to you. එනි සමාවට ඉදිරිපත් කරනවා. The Buddha was looking for light. බුදුන් හැව්වේ ආලෝකයයි. He was actually looking for Jesus. අතන මොනවා හසවෙ ජේසුස් වහන්සේ බයි. This is why every Buddhist needs Jesus. මේ නිසා සෑම බෞද්ධයෙකුටම ජේසුස් වහන්සේ අවශ්‍ය වන්නේ. This is why every Muslim needs Jesus. මේ නිසා සෑම මුස්ලිමෙකුටම ජේසුස් වහන්සේ අවශ්‍ය වන්නේ. This is Christianity that separates itself from Hinduism. මෙන්න ක්‍රිස්තියානි කාරකම හින්දුකමෙන් වෙනස් වන ආකාරය. Glory to God. Hallelujah.